නරයෙක් අත නොගසවා. ඒ කියන්නේ නරයෙක් අත ගහන්නේ නැත්නම් අමුනුස්සයෙක් ලව්වලා තමයි මේ වැඩේ කරවන්නේ. නොපෙනෙන බලවේගයක කරන වැඩ කටයුතු සියල්ල අපේ පරපුර සිද්ධ කරනවා. තමන්ගේ විශ්ව ශක්තිය තියෙන්න ඕනේ. ඕනම අමුනුස්ස දෝෂයක් දුරු කරන්න. මායංගම කියන්නේ තනිකර යක්ෂයින් බඳගෙන කරන ක්‍රියාදාමයක්. යකා හරියට තමන්ට මෙල්ලනම් කියන ඕන දෙයක් කරනවා. හෙළ යంత్రමන්ත්‍ර කලාවේ හා හෙළ වෙද කලාවේ දරුණු තැන්වල අවස්ථාවලදී කියවෙනවා නරයෙක් අත නොගසා කරන්න ඕන වැඩ කටයුතු තියෙනවා විශේෂයෙන් හෙන රාජ්‍ය වගේ තෙර හිඳිනකොට ඊට පස්සේ රාගක නම් වූ ඖෂධ හදනකොට නරයෙක් අත නොගසවා ඒ කියන්නේ නරයෙක් අත ගහන්න නැත්නම් අමුනුස්සයෙක් ලව්වලා තමයි මේ වැඩේ කරවන්න ඕනේ. ඉතින් රිටිගල හෙළ වෙද පරපුර අංගම්පොර පරම්පරාවේ යක්කු බැඳගෙන වැඩ කරන දේවල් තියෙනවා. ඉතින් හෙන රාජ්‍ය හිඳින්න කලින් යක්ෂයෙක් බඳගෙන පිටිකොටන දර්ශනයක් තමයි ඔය තියෙන්නේ. අවශ්‍ය කැවිලි වර්ග සකසා ගැනීමට නරයෙක් අත නොගසවා යක්ෂයෙක් ලව්වලා කිරි ගහක් මුල තියලා පිටිකොටන දර්ශන රාමුවක් තමයි ඔය එළියට ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ වෙනකොට ඔය සමාජ දාල ඔස්සේ කතාවට නැගෙන්නේ. රිටිගල සිංහක්කාර පරපුර කියන්නේ රාවණ පරපුරක කියන එක වෙනකොට මුළු රටම දන්නවා. ඉතින් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක තමයි මේ හෙළ වෙද කලාව බැඳිලා තියෙන්නේ. ඉතින් අපි කුමන හෝ ලෙඩකට බෙහෙත් කරනවා නම් අපි සියලුම සර්වාංග රෝග වලට බෙහෙත් කරනවා. ඒ විශ්ව ශක්ති යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය තියෙනවා. ඒ වගේම අමනුෂ්‍ය දෝෂ වලට තව යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කරන්න ඕනේ ඕනම දෙයක්. ඒ කියන්නේ අපි කියනවා නම් විශ්ව ශක්තිය එහෙම නැත්නම් අපි කතා කරනවා නම් වෙනම යంత్ర මන්ත්‍ර කලාව ගැන ඒ කියන්නේ නොපෙනෙන බලවේගයක කරන වැඩ කටයුතු සියල්ල අපේ පරපුර සිද්ධ කරනවා. ඉතින් ඒක අපි පරම්පරාව මීට අවුරුදු 9500කට ඉපැරණි සංස්කෘතියක් එක්ක පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරගෙන ආපු උරුමයක්. ඉතින් හෙළය වශයෙන් ඒ කියන්නේ හෙළ ජාතියක් වශයෙන් එවැනි ශක්තිය තාමත් එදා පුරාණයේ තිබ්බ යంత్ర මන්ත්‍ර හා හෙළ වේද ශාස්ත්‍රයේ අංග ශාස්ත්‍රයේ තාමත් සුරකිව අපි සතුව තියෙනවා. යක්ෂයෙක් බඳව ගන්නවා කියන්නේ යంత్ర මන්ත්‍ර තාක්ෂය හයිය තියෙන්න ඕනේ. තමන්ගේ විශ්ව ශක්තිය තියෙන්න ඕනේ. ඒ කලාව ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒක නිකන් කෙනෙකුට කරන්න අපහසුයි. පරම්පරානුගතිකව ආපු කලාවක්. ඉතින් එදා ඉඳන් ඔයාලා අහලා ඇති මීට කලියනොත් අපි දුලාගල හාමුදුරුවෝ ගැන එතකොට යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ගැන කතා කරන ලංකාවේ ප්‍රධාන ගුරු පරපුරවල් යක්කු බැඳගෙන වෙහෙර විහාර පවා හැදුවා. ඒ රජ පරම්පරා ගැන අහලා ඇති සාහිත්‍යයේ. ඉතින් එවැනි පරම්පරාවක් තමයි මේ. ඉතින් අදටත් එවැනි ක්‍රියාදාමයන් නැති වෙලා නැහැ අපේ පරපුරේ තියෙන ඕනම ලෙඩකට බෙහෙත් දෙන්න ඕනම අමනුෂ්‍ය දෝෂයක් දුරු කරන්න ඒ පරපුර සූදානම්. අනික අංගම් කලාවේ තියෙන මායංගම කියලා කොටසක්. මායංගම කියන්නේ තනිකර යක්ෂයින් බඳගෙන කරන ක්‍රියාදාමයක් තියෙන මායංගම ඇතුළත. ඉතින් ඒ ශක්තිය තමයි තාමත් මේ රිටිකල සතුව තියෙන්නේ. යක්ෂයින් බඳගෙන ඕනම දෙයක්. ඒ කියන්නේ දැන් ඔය වගේ යකා හරියට Tamanට මෙල්ලනම් කියන ඕන දෙයක් කරනවා. මේ දේ කරන්න කිව්වොත් මේ දේ කරනවා. හැබැයි ඒකේ පිළිවෙලක් තියෙනවා. ඒ යක්ෂයාව පාලනය කරගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඉන්පසු ඒ යක්ෂයාට සලකන්න ඕන විදිහක් තියෙනවා. එහෙම තියෙනවා. යంత్ర මන්ත්‍ර තාක්ෂණය කියනවා නම් අත්උඩ තියලා පිච්ච මල් පිපිච්ච දර්ශන. එතකොට ගින්දර නැතුව කිරිකල පාවෙච්ච තිරෙතුව මල් පුකුරු කවුරුත් නැතුව වෙදගවල් වලට එන දර්ශන. මේ වගේ රූපරාමු දැකලා ඇති සමාජයේ රිටිගල පරපුර ගැන කතා කරනකොට අහලා ඇති. මේක රටේ විද්වත්තු පවා දැකපු දර්ශන මෙව්වා. හෙළේ අභිමානය ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් එදා හෙළේ තිබ්බ ශක්තිය තාමත් අපි සතුව කොටසක් හෝ ඉතිරි වෙලා තියෙනවා. ලංකාවේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ගැන කතා කරනකොට හෙනරාජ කියන්නේ වෙඩි තිබ්බත් වදින්නේ නැහැ කියන ආරක්ෂාවක් නේ. එතකොට හෙනරාජ තෛලය ගැන කතා කරනකොට රිටිගල පරපුරේ අපි සතුව හෙනරාජ තෛලය තියෙනවා. කෙනෙක් කියනවා නම් අභියෝගාත්මකව මේක බලලා ගන්නවා කියලා. ඒ කිසිදු ගැටලුවක් නැහැ. බලලා කරලා මේ තෙල් එක ගන්න පුළුවන්. හෙනරාජේ දැන් කෙනෙක් කියනනම් අපිට මේක බලන්න ඕනේ, මේකට වෙඩි තියලා බලන්න ඕනේ කියලා අපි අභියෝගය බාර ගන්න ලෑස්ති. බලලා කරලා ගන්න පුළුවන් හෙනරාජේ. ඒ වගේම රාජතරංගනේ ආකර්ෂණයට තියෙන වටිනාම තෙල ගෙල පළඳින මේ දේවල් බලලා කරලා ගන්න පුළුවන්. මෙහෙමයි මේක රන්සුරේට දාලා පළඳින්න තමයි කියන්නේ පුරාණ පත පොතෙහි පුස්කොළෙහි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ හෙනරාජය ගැන විවිධ ජනප්‍රවාද කතා සඳහන් වෙලා තියෙනවා. යන්ත්‍ර ශාස්ත්‍රය ගැන දන්න අය දන්නවා හෙනරාජය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ තරම් සුවිශේෂී ආරක්ෂාවක් කියන එක තමයි. මොකද කෝට්ටෙ යුගයේ අපේ රාජසිංහ යුද පිටියේ වල
මේ හෙනරාජ පළඳගෙන තියෙනවා. ඒ වගේම හෙනරාජේ ආරම්භය එන්නේ මහා පුලස්තිරිසි පරපුරෙන්. එතකොට හෙනරාජ එදා ඉඳන් ආරක්ෂක සතුව වෙඩි තිබ්බත් වදින්නේ නැහැ කියලා කියන්නේ ඒ තරම් ආරක්ෂිතයි කියන එක. කියන්නේ කිසිම සතුරු අන්තරාවකට භාජනය වෙන්නේ නැහැ කියන එක තමයි සඳහන් වෙන්නේ. කෙනෙක් වෙඩි තියලා බලන්න ඕනේ කියලා නම් රන් තැඹිලි ගෙඩියට ඊට සිය දෑතට සිය දෝත තමන්ගේ පපුවට අරන් මේක පෙන්නුම් කරන්න පුළුවන් ගුරුකුලයක් විදිහට අපි අභියෝග බාර ගන්න සූදානම්. ඒකේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ප්‍රදත් වෙන හෙනරාජ පළඳනන චාරිත්‍ර වාරිත්‍ර පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට ඒ දේවල් කරගෙන සුරක්ෂිත වුණොත් ආරක්ෂාව පුරාණ පුස්තකයේ සඳහන් වෙන විදිහටම ඒ හෙළාභිමානය රැගෙන ජීවත් වෙන්න පුළුවන්. එවන් ශක්තියක් තිබ්බ ඉතර එවන් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයෙන් ශක්තියක් තිබ්බ ජාතියක් තමයි හෙළය කියන්නේ. ඉතින් ඒ හෙළ කලාව ඉතාමත් සුරක්ෂිතව තාමත් ඉදිරියට රැකගෙන යනවා. ඉතින් ඒ ගැන කිසිදු තල්මක් නැතුව බයක් නැතුව කියන්න පුළුවන් ඒ කලාව තාම අපි සතුව තියෙනවා කියන එක. ඒ සුරක්ෂිතභාවය ඔප්පු කිරීම සඳහා මම හිතන්නේ වීඩියෝ දර්ශකයක් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙවැනි දර්ශන ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ කොච්චර දියුණු තාක්ෂණයක්ද, ඒකේ මොකද්ද තියෙන්නේ? මෙහෙම කෙනෙක්ට කියන්න පුළුවන් මේක මායාවක්, මේක බොරුවක් කියලා. හැබැයි කෙනෙක් කිසියම් හෝ දවසක සියලු මාධ්‍යස්සේ අභියෝගයක් කරනවා නම් ඒ මාධ්‍යස්සේ ඒ අභියෝගය බාර ගන්නත් අපි සූදානම්ව තමයි මේ කතා පෙළහර පාන්නේ. 0.70යි 1.01 ඒවම පහක්. 0.70යි 1.01 1.1 ඒව පහකින් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.